බුදුන්ටත් පෙර පව් ඵල දුන් හැටි අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුනාත්මයේදී පවා තමාට පෙර කළ පව් ශේෂ වී ඵල දෙන හැටි සිය ශ්‍රාවකයන්ට මෙසේ පහදා වදාළසේක මහණෙනි මා පෙර භවයන්හි යම් කිසි කර්මයක් කරන ලද්ද ඒ මාගේ කර්මයේ අසව් විපාකාවශේෂ කර්ම බුදුබව ලැබූ කලහිද විපාක දෙයයි බුදුරජාණන් වහන්සේ වදාළසේක බුදු කෙනෙකුට පූර්ව ආත්මෙහි කළ පව් ඵල දෙන්නේ පිලෝතික කර්මයන් හැටියට හෙවත් වැරහැලි කර්මයන් හැටියට බුදුරජාණන් වහන්සේට පවා පව් ඵල දෙන හැටි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කොට වදාළේ කිසිවෙකුටත් පාපයන්ගෙන් ගැලවිය නොහැකි බව අවබෝධ කිරීමටයි එවැනි අකුසල කර්ම 11ක් පිළිබඳව උන්වහන්සේ මෙසේ වදාළහ පළවෙනි කර්ම විපාකය පෙර මුණාලිනම් දූර්තේකුව සරභෝ පසේ බුදුරජාණන් වහන්සේට අසත්‍යයෙන් දෝෂාරෝපණය කළ නිසා කලින් නිරයේ අපමණ දුක් විඳ බුදුබවට පැමිණියද සුන්දරී පරිබ්‍රාජිකාව මැරීම පිළිබඳව අභූත දෝෂාරෝපණයන් ලැබීම මේ පාප කර්මයේ ප්‍රතිඵලයකි දෙවැනි පාප කර්මය අභිභනම් බුදුරජාණන් වහන්සේගේ නන්දනම් ශ්‍රාවකයන් වහන්සේට බොරුවෙන් චෝදනා කිරීම නිසා අවුරුදු දසදහසක් නිරයේ දුක් විඳ බුදුබවට පැමිණියද කර්මාවශේෂය නිසා චින්චමාණිකාවගේ අභූත චෝදනාවන්ට ලක්වීමට උන්වහන්සේට සිදු විය. තුන්වෙනි අකුසල කර්මයේ ඵල දුන් හැටි. පෙර භවයකදී තම පියාගේ වෙනත් භාර්යාවකගේ පුත්‍රයෙකු ධනාශාව නිසා පර්වත දුර්ගයක දමා ගලකින් පොඩි කිරීමේ කර්ම විපාකයක් වශයෙන් දෙව්දත්තර ගල් පෙරලීම හා ඊන් තමන් වහන්සේගේ මහපට ඇඟිල්ල තුවාල වීම දක්වා ඇත. සිව්වැනි පාප කර්මය. පෙර කුඩා ළමයෙකුව ක්‍රීඩා කරමින් සිටියේදී එසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක උන්වහන්සේ වඩින මාර්ගයේ ගල් පතුරක් දැමීම නිසා දෙව්දත්තර තමන් වහන්සේ මැරවීමට දුනුවා යන්නේ දූ බව දේශනා කර ඇත. පස්වෙනි අකුසල කර්මය. පෙර ඇත්ගොව්වකුව පිඬුසිඟා වඩින පසේ බුදුරජාණන් වහන්සේ මතට ඇතුළවා පීඩා කරවීම නිසා තමන් වහන්සේ මෙරවීමට නාලාගිරි ඇතු මෙහෙ වූ බව වදාළහ. හයවැනි අකුසල කර්මය. පෙර රජකුව උල් ආයුධයකින් එන මිනිසකු මෙරවීම නිසා තමන් වහන්සේගේ උඩුපතුල තුවාලවීම. හත්වැනි පාප කර්මය. පෙර කෙවුල් ගමක කුඩා දරුවෙකු වෙයිපිද මරණ ලද මාළුවන් දැක සතුටු වීම නිසා පවතින හිසරදයක් බුදුනාත්මයේද දිගටම පැවතීම උන්වහන්සේගෙන් සිදු වූ අටවෙනි පාප කර්මය. පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේහි තෙපි යව අනුභව කරව ඇල් සහල් අනුභව නොකරව භික්ෂූන් වහන්සේලාට පරිභව කිරීම නිසා වේරංජාවේ වස් තෙමසකට යව අනුභව කරන්නට සිදු විය. යව යනු අශ්වයන්ට දෙන ආහාරයකි. නවවෙනි පාප කර්මය. මල්ලව පොරයකදී ප්‍රතිමල්ලවයාට පීඩා කිරීම නිසා උන්වහන්සේගේ බුද්ධ ජීවිතයේද නොනවත්තා පිට රිදෙන්නට වීම ඒ පාප කර්මයේ ශේෂ වූ පාපයකි. දහවෙනි අකුසලය. පෙර වෙදකුව නොඑක් පර වෙදකම් කළ තමන්ට කිසිවක් නොදුන් සිටු පුත්‍රයෙකු කෙරෙහි කිපී නැවත රෝගී වූ ඔහුට විස බෙහෙත් දී විරේක කරවීම නිසා ලෝහිත පක්ඛන්දිකා රෝගයේ වැළඳුණු බව දේශනා කළහ. 11වෙනි පාප කර්මය. ජෝතිපාල මානවකව ඉපදී කස්සප බුදුරජාණන් වහන්සේට ගර්හා කරමින් ඔය මුඩු මහනාට බුද්ධත්වයක් කොයින්ද ඒ ඉතා දුර්ලභයක කැකීම නිසා සාවෘද්ධක් මුල්ලේ දුෂ්කර ක්‍රියා කිරීම යන මෝහු බුදුරජාණන් වහන්සේට විපාක දුන් 11වෙනි පිලෝකිත කර්මයයි. පින්වත්නි, අපගේ සිතේ යම් අකුසල් සිතුවිල්ලක් පහළ වූයේ නම් එය අප බැහැර කළ යුතුමයි. එසේ නොවුවහොත් සිත එය ඉතා ඉක්මනින් ක්‍රියාවට නංවයි. අප විසින් සිදු කරන ඕනෑම පාප ක්‍රියාවක් අපගේ යටහිතේ ඇඳී ඇත. ඒ සසර පුරා රැගෙන යයි. එය ගුණාණු යන කරත්තයක් මිනි. එබැවින් සිත කය වචනේ සංවර කරගෙන දහමට අනුව ජීවිතය ගෙන යන්න උත්සාහවත් වෙමු.